අපට මාතෘකා ටික කියන්න. දැන් දරුවනේ මෙහෙමනේ දැන් ඔබේ දිස්ත්‍රික් මණ්ඩලයේ අදාළ කථිකාචාර්යතුමා හෝ තුමිය මුල සිට අපට පැහැදිලි කිරීම කරා. ඒ පැහැදිලි කිරීම තව දුරටත් වඩාත් ඔබට නිවැරදිව පැහැදිලි වෙනසේ මාතෘකාවෙන් මාතෘකාවට මම පැහැදිලි කරා. නැවත චුට්ටක් කියන්නේ ඒ චුට්ට මොකද්ද? ඒ චුට්ට ඔබ කොයි විදිහටද බලාපොරොත්තු වෙන්නේ? පැහැදිලි කරන්න පුළුවන් පොඩ්ඩක් මොකද්ද ඔබ අදහස් කරන්නේ? චුට්ටක් පැහැදිලි කරන්න කියන්නේ. මෙන්න මෙහෙමයි දරුවනේ. දැන් අපි පළවෙනි මාතෘකාව ඔබ සමග සාකච්ඡා කරා සමූපකාරය යන කුමක්ද ඔබේ වචනෙන් සහ විවිධ නිර්වචන ඔස්සේ. එතකොට අපි නිර්වචන වලට වඩා බර තැබිය යුතු අතීතයේ වගේම අදටත් කාලීනවත් සමූපකාර ව්‍යාපාරය සමග ගැළපෙන නිර්වචන වලට වැඩිපුර බර තැබීම කරන්න කිව්වා. එතෙන්දී අපි ඔබට බර තැබීමක් දුන්නා ඕවන්ගේ නිර්වචනය එලාට ජාත්‍යන්තර සමූපකාර සඳානීය නිර්වචනය WP වොට්කින්ස් ගේ නිර්වචනය එවැගේම මහත්මා ගාන්ධි ගේ නිර්වචන දෙක සහ රාජකීය කමිෂන් සභා නිර්වචනය සහ අපි ඔබට කිව්වා කැල්වර්ට් ගේ නිර්වචනය මේවා ප්‍රකාශිත දිනයේ සිට අදටත් එක හා සමානව ගලපා ගැනීමේ හැකියාව. ඒ කියන්නේ ඔබේ සමූපකාර සංවිධානයේ එදිනෙදා ක්‍රියාත්මක කරන දෛනික ක්‍රියාවලිය තුළ මේවා ගලපා ගැනීමේ හැකියාව තියෙනවා. අන්න ඒ නිසා තමයි කිව්වේ වඩා ඒවට දැන් අපි ලෙනින්ගේ නිර්වචනය, ඉන්දිරා ගාන්ධිගේ නිර්වචනය, ඒ වගේම සීආර් ෆේගේ නිර්වචනය මේවා නොසලකා හරින්න කියනවා නෙමෙයි. අපිට අර බර තැබීම වඩා උචිත. ඒ කියන්නේ අදටත් එක හා සමානව ගැලපෙන දේවල් වලට අපි වැඩිපුර බර තැබීම කරන්න කිව්වා. ඊළඟට කිව්වා බොහෝ විට සමූපකාරයේ අනුකමක්ද ඔබට හිතෙන ආකාරයට. විශේෂයෙන්ම ඔබේ හදවත තුළින් පැන නැගෙන ස්වයන් අර්ථකථනයක් තියෙන්න ඕන ඔබ රැකියාව කරන ස්ථානය පිළිබඳව. එහෙනම් ඔබේ වචන ඇහෙනවා අඩුයිනේ. හා ඇහෙනවා අඩුයි මිස්. ඇහෙනවා අඩු වෙන්න බෑ, වෙනදා මගේ හඬම තමයි තියෙන්නේ. ඉන්න බලන්න. අපිට පැහැදිලිව ඇහෙනවා මිස්. හොඳට පැහැදිලිව ඇහෙනවා නේද? ඔව් මිස්. ඔයාගේ සිග්නල් ප්‍රශ්නයක් වගේ. සිග්නල් ප්‍රශ්නයක් වෙන්නේ නැති පුතා ඔබට. මොකද මම මගේ හඬ එදා හඬමයි අද තියෙන්නේ. අද මට ටික නිදහසේ පහසුවෙන් ඔබට කතා කළ හැකි. මගේ නිවසේ කිසිවෙක් නැති නිසා අර වෙනදා පැමිණෙන බාධා වෙන්නේ නැහැ. මොකද අද මම නිවසේ හුදකලාවයි ඉන්නේ. ඒ නිසා සමාජිකේ නැවත නිවසට පැමිණෙන තෙක් ඔබ සමග කිසිදු බාධාවකින් තොරව මට මේ දේශනය පවත්වාගෙන යන්න පුළුවන්. ඒක ඔබට මට කාටත් පොදු වී බලපාන දෙයක්. නිවසේ සිටින දාට කවුරුත් අකමැති. තමන්ගේ නිදහසට යම් යම් බාධාවන් පැමිණෙනවට. ඉතින් අහන්න දරුවනේ මගෙන් ඕන දැන් පළවෙනි ප්‍රශ්නේ. එතකොට ඔබට පැහැදිලි ඇති පළවෙනි මාතෘකාව තුළ. දෙවනි මාතෘකාව ඔබට බර කරා විශේෂයෙන්ම කෙටි කාලීන ප්‍රශ්න කෙටි ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න කීපයක් සකස් වීමට මෙතනින් අපි ආධාර කර ගන්නවා. ඒ වගේම ලෝකයේ සම්පකාර ව්‍යාපාරයේ ආරම්භ වුණු ආකාරය පිළිබඳ ඔබ මතකයන් ගොඩනගා ගන්න ඕන. ඔබට ව්‍යූහගත රචනාත්මක ස්වරූපයේ ප්‍රශ්නයක් ඒ තුලින් යොමු කරන්න පුළුවන්. සමහර විට ප්‍රශ්නය ව්‍යූහාත්මක කරන්න පුළුවන් කොටස් කීපයකට වර්ණයන් යොදලා, එහෙම නැත්නම් ලකුණු 20ක එක ප්‍රශ්නයක් විදිහට මේක අහන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය අපි ඔබට සාකච්ඡා කරා සමූපකාර ව්‍යාපාරයේ අනන්‍යතාවය. දාසිත මේ දක්වා ඔබට අපට අපි සියලු දෙනාට එක හා සමානව බලපවත්වන ආකාරයට. එතකොට මේ අනන්‍යතාවයේදී ඔබ නිර්වචනය, සාර ධර්ම, ආචාර ධර්ම සහ ප්‍රතිපත්ති පිළිබඳව අනිවාර්යෙන්ම හොඳින් අවබෝධ කරගෙන තියෙනවා. විශේෂයෙන්ම අපි ප්‍රතිපත්ති ගත්තොත් අපි 1900
1895 පළවෙනි වතාවට ජාත්‍යන්තර සම්පකාර සම්දානයට ඉදිරිපත් කර ප්‍රතිපත්ති 8. එතකොට 37 දී සිදු වෙනස් වීම, 66 දී සිදු වෙනස් වීම ඉවත් කිරීම සහ අලුතෙන් එකතු වුණු ඒවා මොනවද සහ 95 දී නවතම ප්‍රතිපත්ති ලෙස ප්‍රකාශයටපත් කරේ මොනවද කියන එක. ඊළඟට අපි ඔබට පැහැදිලි කරා හර ප්‍රතිපත්ති තුනක් දිගින් දිගටම පැමිණියා කියලා. මොකද අර්ථය පුළුල් වුණා, යම් යම් සංශෝධන වලට ලක් වුණා. නමුත් කිසිදු හානියකින් තොරව ප්‍රතිපත්ති හරයට කිසිම හානියක් ඇති නොකළ මේ ප්‍රතිපත්ති තුන දිගින් දිගටම ප්‍රතිපත්ති මාලාවේ ඉදිරියට ගෙන ආවා. අපි එතෙන්දි පැහැදිලි කරා අපිට පළවෙනි ප්‍රතිපත්තිය කිසිදු වෙනසකට භාජනය නොකර තවදුරටත් ඉදිරියට ගෙන ඇවිත් තියෙනවා. ඊළඟට දෙවනි ප්‍රතිපත්තිය සමාජිකයාට මුල් තැන දෙමින් ඉදිරියට ගෙන ආවා, සමාජික පාලනය කියලා වෙනස්කමක් ඇති කළා. ඊළඟට තොරතුරු විකාශනය ඔබ කොහොමද කටයුතු කරන්නේ, ඔබේ සම්ප්‍රදාය සංවිධානයේ ඵලදායීත්වය කාර්යක්ෂමතාවය සහ ආදායම් තත්ත්වය වර්ධනය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි ඔබට පැහැදිලි කරා. එතකොට අපි අනිවාර්යයෙන්ම සමහර විට කොටස් හතරෙම ප්‍රශ්න අහන්න පුළුවන්, සමහර විට ඔබට කොටස් දෙකක් හෝ සමහර විට එක කොටසකින් ප්‍රශ්න අහන්න පුළුවන්. මේකත් අනිවාර්යයි. මොකද අපි ව්‍යාපාරයේ ඉන්න අය හැටියට, සමූපකාරිකයෙක් හැටියට අපි තුල හදවතේම මේ ප්‍රතිපත්ති ටික තියෙන්න ඕන, සාර ධර්මාචාර ධර්ම ටික තියෙන්න ඕන. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේකෙන් ඔබෙන් ප්‍රශ්නයක් විමසනවාමයි මේ මාතෘකාව ඇතුළත් වනසේ. ඊළඟට හතරවෙනි කොටසේ හතරවෙනි මාතෘකාව ශ්‍රී ලංකාවේ සම්පකාර ව්‍යාපාරය ආරම්භය සහ විකාශනය. අපි කිව්වා ඔබට කෙටි ප්‍රශ්න පත්‍රය තුළ වන් මිනිත් දෙන්න, මාව පේන්නේ නැහැ කියනවා. දැන් හරිද? කළුවරයි කියලා කෙනාට දැන් එළියද? දැන් හරි. හොඳයි. එතකොට අපි කතා කරමින් හිටියේ හතරවෙනි මාතෘකා ශ්‍රී ලංකාවේ සම්පකාර ව්‍යාපාරයේ ආරම්භය විකාශනය. මොකද අපි මේක විශේෂ කරනවා අපිට කෙටි ප්‍රශ්න පත්‍රය තුළ වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් සකස් කර ගැනීම සඳහා. ඒ නිසා අපිට දැන් පැහැදිලි ඇති කොහොමද ඔබව මේ ප්‍රශ්න මාතෘකාව තුළ ප්‍රශ්න ගොඩනගන්නේ කියලා. අපි වසර තුනක කෙටි ප්‍රශ්න පත්‍ර ඔබ සමග සාකච්ඡා කරා. ඒ නිසා දැන් කිසිවක් බෑ කියන මතයේ ඉන්න බෑ, ඔබට සියල්ල පුළුවන් කියන මතයේ තමයි ඉන්න ඕන. මොකද ඔබේ ශිෂ්‍ය මණ්ඩලයේ ආදර ගුරුවරයා විසින් සාකච්ඡා කළ දේ නැවත නැවත ඔබට ඉතාමත් පැහැදිලිව දැනෙන ආකාරයට මම පැහැදිලි කිරීම කරා. ඊළඟට 5 වෙනි සහ 6 වෙනි මාතෘකා අපි එකට අරගෙන පැහැදිලි කිරීම කරා. ශ්‍රී ලංකාවේ සම්පකාර ව්‍යාපාරය තුළ පවතින සමූපකාර සමිති වර්ග, ඒවායේ කාර්යභාරය සහ ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරයේ වර්තමාන සංවිධාන ව්‍යුහය පිළිබඳ. එතකොට සමූපකාර සමිති වර්ග අපි ඔබට 20කට ආසන්න ප්‍රමාණයක් කතා කරා. විශේෂයෙන්ම ණයදෙන සමිති, එලාට පාරිභෝගික සමිති, කෘෂිකාර්මික සමිති, විවිධ සේවා සමිති, ආරෝග්‍යශාලා සමිති, ඊළඟට කර්මාන්ත සමිති, වතු නිවාස සමිති, සශක්ති සත්කාර සමිති, වෙනත් වර්ගයේ සමිති, අලවි සමිති, මේ ආදී වශයෙන් ඔබට විශාල ප්‍රමාණයක් අපි හඳුන්වලා දුන්නා. ඒ පිළිබඳ දැනුම අවබෝධය තියෙනවනේ. ඊළඟට අපි ඔබෙන් අහන්නේ ප්‍රශ්නයක කොටසක් වශයෙන් දැන් මේ සමිති වර්ගයක් දීලා ග්‍රාමීය ජනතාවගේ, එහෙම නැත්නම් පොදු මහ ජනතාවගේ ආර්ථික සමාජ සංස්කෘතික තත්ත්වය නන්වාලීම වෙනුවෙන් මෙකී සමූපකාර සංවිධානයක් විසින් ඉටු කරනු ලබන කාර්යභාරය අපි පැහැදිලි කරනවා. පැහැදිලි කරා ඔබට.
එනිසා ඔබෙන් එහෙම අහන්න පුළුවන්. ඉතින් ඒකට ඔබට උගන්නපු දේවල් වලට අමතරව ඔබ තව මොනවද උගන්නපු දේවල් වලට අමතරව ඔබේ සංවිධානයට ආවේනික වන දේවල් පමනක් කරන අවස්ථාවක් ඇති පොදුවේ කරන කරුණු හැර අනේ සියල්ලත් එකතු කළා අපිට හැකි වෙනවා මේ ප්‍රශ්නයක් එහෙම තිබුණොත් පිළිතුරක් ඉදිරිපත් කරන්න. ඊළඟට අපි එතනින් නකල් කරා එදා සාකච්ඡා කළේ ඒ වගේම අපි සාකච්ඡා කරා ඒ ව්‍යාපාරය හා බද්ධ වන වෙනත් සංවිධාන විශේෂයෙන්ම සුවිශේෂී ආයතන ගැන කතා කරද්දී අපි කතා කරා මහජන බැංකුව, දිස්ත්‍රික් සමූපකාර මණ්ඩලය, දිස්ත්‍රික් තනස සංගම්, ඒ වගේම අපි කතා කරා ජාත්‍යන්තර සමූපකාර සංධානය සහ සේවක කමිෂන් සභාව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මෙන්න මේ ආදී වශයෙන් අපි ඔබ සමග සාකච්ඡා කරා සමූපකාර ව්‍යාපාරය සමග සම්බන්ධ වන පාර්ශවයන් පිළිබඳව. එහෙමනම් අපි අද ඔබට වෙනත් මාතෘකාවක් දෙනවා. ඒ මාතෘකාව තමයි සමූපකාර සංවිධාන සහ වෙනත් සංවිධාන අතර සමාන අසමානතා සහ ඒ සංවිධානවල කාර්යභාරයන් පිළිබඳව කතා කරනවා. සමූපකාර සංවිධාන ඊළඟට රාජ්‍ය සංවිධාන ඊළඟට පෞද්ගලික සංවිධාන සහ මේ ඔබේ බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන්නා වූ විවිධ වර්ගයේ සුබ සාධන සංවිධාන පිළිබඳව. දැන් ඔබ දන්නවා සමූපකාර සංවිධාන සහ වෙනත් සංවිධාන ගත්තොත් මොනවද තියෙන වෙනස්කම්, මොනවද තියෙන සමානකම් කියන එක ඔබ හොඳින් දන්නවා. දැන් අපි ගත්තොත් සමූපකාර ආරම්භයේ ඉඳන්ම කතා කරොත් අපි ආරම්භ කරේ පොදු මහජනතාව විශේෂයෙන්ම මුණ දුන්නු විවිධ ආර්ථික, සමාජ, සංස්කෘතික ව්‍යසනයන්ට පිළියමක් ලෙස තමයි අපි සමූපකාර ව්‍යාපාරය ආරම්භ කරේ. නමුත් වෙනත් වර්ගයේ සංවිධාන විශේෂයෙන්ම පෞද්ගලික සංවිධාන එහෙම ව්‍යසනයන්ට පිළියමක් ලෙස නෙවෙයි ඔවුන් ආරම්භ කරේ. ඔවුන් ඉලක්කයක් හදාගත්තා. ඒ ඉලක්කයට ගැළපෙන නිෂ්පාදනයක් සිදු කරනු ලැබුවා. ඒ නිෂ්පාදනය අලෙවි කිරී ගැනීම සඳහා ව්‍යාපාර පරිසරයක් ගොඩනගා ගන්න ඔවුන් උත්සාහ කරා. විශේෂයෙන්ම පාරිභෝගික පිරිසක් වැඩි වශයෙන් ගැවසෙන බහුල වන ස්ථානීය ප්‍රදේශ ඔවුන් ඉලක්ක කරගෙන ඔවුන්ගේ නිෂ්පාදනය අලෙවි කරන එක තමයි ඔවුන්ගේ අරමුණ හා පරමාර්ථය වුණේ. නමුත් අපි අපේ අරමුණ පරමාර්ථය වුණේ ආර්ථිකය, සමාජ තත්ත්වය සහ සංස්කෘතික සංවර්ධනය කිරීමේ අවස්ථා තුනම සංවර්ධනය කිරීම තමයි සමූපකාරය ආරම්භ කර අපේ අරමුණ බවට පත් වුණේ. එහෙමනම් දැන් පැහැදිලි ඇති. දැන් රාජ්‍ය ව්‍යවසාය ඇයි ආරම්භ කරන්නේ? රාජ්‍ය ව්‍යවසාය මොකක්ද කරන්නේ? අපි කියනවා රාජ්‍ය ව්‍යවසාය හැම විටම පූර්ණ ණයගැති ස්වභාවයකින් කටයුතු කරයි. ඒ කියන්නේ ඔයාලා හැම වෙලේම රජය විවේචනාත්මක ස්වරූපයෙන් තමයි කටයුතු කරන්නේ. දැන් ඔයාලට මේ පරිසරය දැක්කහම පේනවා ඇති බොහෝ අය උද්යෝෂණ වැඩ වාජන සිදු කරනවා. මොකද ඒ අයගේ ඉල්ලීම ඉල්ලනවා මේ ජාත්‍යන්තර හා ජාතික ව්‍යසන තත්ත්වයක් තිබුණත් ඔවුන් එම තත්ත්වය නොසලකා හරිනින් කියනවා අපිට දෙන්න අපේ ඉල්ලීම්. එතකොට දැන් මේ වෙද්දී අපි අර ගෞරවනීය ශේෂ්ත්‍රය ලෙස සලකන, අපි ඉමහත් ගෞරවනීය ශේෂ්ත්‍රය ලෙස සලකන ගුරුවරුන් පවා මේ වෙද්දී වර්ජනය කරනවා. නමුත් ඔබ කොහෙද දැක්කේ සමූපකාරිකයෝ වර්ජනය කරනවා? පඩි ඉල්ලලා හරි, රජයට වෙනත් බලපෑම් කරලා හරි, මොනවා හරි ඉල්ලීම් කරලා සමූපකාරිකයෝ වැඩ වර්ජනය කරනවා ඔබ දැක්කද? එහෙම අපි දැක්කේ නෑ නේද? අපි උද්යෝෂණ වැඩ වර්ජන ඉල්ලීම් වලින් බැහැරව මධ්‍යස්ථ ක්‍රමවේදයක් තුළ කටයුතු කරමින් ඉන්නවා. අපි ශේෂ්ත්‍රය ගත්ත
ගත්තොත් ව්‍යාපාර පරිසරය දිහා සැලකිලිමින් බැලුවොත් අවම වැටුප් ලබන්න ඕබ අවම පහසුකම් ලබන්න ඕබ ඒ වගේම ආතතිය වැඩි ඔබ මේ සියල්ලත් එක්ක වගකීම් වැඩි පිරිසත් ඔබ දැන් ගෙදර ගියත් සමහර උන්ට බැංකුවේ මැනේජර්ස්ලට නිඳියා නැහැ සේප්ව හරියට වැහුවත් දන්නේ නැහැ පොඩි මතකයක් නැහැනේ ආයෙ ගිහිල්ලා ඇරලා බලන්නත් බෑනේ දැන් නීතියේ හැටියට දැන් ගෙදර දොර අල්මාරිය වැහුවද කියලා ගමන යන්න ගිහිල්ලා ආපහු ඇරලා දොර ඇරලා බලන්න පුළුවන් අල්මාරිය වහලාද කියලා නමුත් බැංකුව වැහුවට පස්සේ ටිකක් දුර ගිහිල්ලා නැවත හැරිලා ඇවිල්ලා බැංකුව විරුද්ධ කරන කවුරු හරි බලන් ඉඳලා ඒක සමිතියට වාර්තා කරොත් ඔබ දූෂණයකට අක්‍රමිකතාවකට එහෙම නැත්නම් වංචාවකට සූදානමක් කරා එහෙම නැත්නම් ඔබ වංචා කරා කියලා කියන්න පුළුවන් නැවත දොර අනික් කාර්ය මණ්ඩලය බැහැර යන කවිදල වසා ගිය දොර ඔබ නැවත පැමිණ විවෘත කළා මොකද කරේ කියලා උත්තර බඳින්නත් වෙනවා ඒ නිසා මේවායේ වෙනස්කම ඔබට පැහැදිලි ඇති රාජ්‍ය ව්‍යවසාය පූර්ණ ගැති ව්‍යවසායක් කියලා කියන්නේ ඔවුන් කරන්නේ සේවාවක් සමහර විට ලාභ වෙන්න පුළුවන් සමහර විට කිසිදු ලාභයක් නැමැති වෙන්න පුළුවන් ඒකට එතෙන්දී ඔවුන්ට ලැබෙන්නේ පවතින රජයේ හැටියට සමාජ ප්‍රතිලාභයක් පමණයි ඔවුන්ට ඒ ලබා දුන් සේවාව නිසා අපි පව් කියලා දානවා කවුරු හරි ඔව් ඉතින් ඔබ පව් තමයි එහෙම සමහරුගේ ලැබෙන පහසුකම් යටිතල පහසුකම් හැම සමිතියක්ම නෙමෙයි දැන් අපිට දැන් මේ ඒ යටින් දාපු දේ බිංගිරියේ වගේ අර දාන්න බෑ ඒ දාපු දේවල් මෙනුවා ගොඩට දාන්න බෑ උදාහරණ ගත්තොත් සමහර මේවල් ඔබට දාන්න බෑ මොකද මේ සමහරක් සමිති තමයි මේවායි පහසුකම් අඩු සහ වැටු පාඩු වෙලා තියෙන්නේ නමුත් අපි වයඹ පළාත ගත්තොත් ඉහළම වැටු ඇහෙන්නේ නැහැ කියලා කියනවා ඔබට සිග්නල් විදී ගමයට ටිකක් ඇහෙනවා අඩු ඇති ඒ පැත්තට සිග්නල් වල ගැටලු සහගත තත්ත්වයක් තියෙන නිසා අනිත් අයට කොහොමද අපහැදිලිද අනිත් අයට කොහොමද ඇහෙනව නේද මට පැහෙන්නේ නැහැ මිස් කොහෙද දරුවනේ මේ ඇහෙන්නේ නැහැ කියලා දාන අය අපිට පැහැදිලිව ඇහෙනවා මිස් පැහැදිලිව ඇහෙනවා යම් හම්බන්තොට අනේ හොඳට ඇහෙනවා මිස් අපිත් අහගෙන ඉන්නවා සමහරු වෙන වෙන මාතෘකාවෙන් බැහැර ප්‍රශ්න අහනවා ඒවට උත්තර දෙන්න අමාරුයි ඔබට ඒ ගැන සතුටු වෙන්න මම කුංචි දෙයක් කියන්නම් මේ වෙනකොට සේවක කමිෂන් සභාව විසින් පොදුයි සියලු දෙනාට එක හා සමානව බල පැවැත්විය හැකි ආකාරයකට වැටුප් චක්‍ර ලේඛයක් සකස් කරමින් පවතිනවා ඒ සඳහා අපේ විශේෂයෙන්ම සභාවෙන් හසල දැනුමක් තියෙන අපේ අබේ බී බුලජ්ජ මහතා ඇතුළු කණ්ඩායමක් ඒකට මේ දිනවල ඉතාමත් වෙහෙස කර වෙහෙසක් ගනු ලබනවා අතෙන් කලබල නොවි ඉන්න සමහර විට මේ වසරේ අන්තිම වෙනකොට අර මතක් කියන්න වෙන්නේ අර ලග්න පලාපල කියන ජ්‍යොතිර්වේදීක වගේ තමයි ඒක කියන්න වෙන්නේ ිටුවනතේ සුව නැති නිසා ඔබේ තියෙන යම් කිසි වාසනා ගුණයක් තිබුණොත් මේක සම්මත වෙලා ඉදිරියේදී ඔබට සමහර වෙලාවට මේ වසර අවසන් වීමට පෙර එය භුක්ති විඳීමේ හැකියාව ලැබේවි. ඉතින් අපි බුලජ්ජම මහතා ඇතුළු ඒ කාරණාව සම්බන්ධයෙන් තාමත් වෙහෙසිලා වැඩ කරන කණ්ඩායමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. ඒක්මනින්ම මේ දේ ඉටු කරලා ඔවුන්ට අවස්ථාව ලැබෙන්න කියලා මේක ක්‍රියාත්මක කරන්න ක්‍රියාවට නන්වන්න හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. එහෙමනම් අපි අපේ මාතෘකාවට යමු.
අපි මෙන්න මෙහෙම ඔයාලට පුළුවන් ඕන නම් ළඟ තියෙන කොලයක් අරගෙන දැන් මේ මාතෘකාව උගන්වලාද තියෙන්නේ මට කියන්නකෝ මේ මාතෘකාව උගන්වලාද තියෙන්නේ කියලා දිස්ත්‍රික් මණ්ඩලවල මේ මාතෘකාව සාකච්ඡා කරලාද තියෙන්නේ කියලා අහන්නේ නෑ මිස් කොහෙද මිස් කරලා නෑ මිස් සාකච්ඡා කරලා නෑ සාකච්ඡා කරලා නැද්ද මේ ගැන හම්බන්තොට අය මේ මාතෘකා සාකච්ඡා කරලා ඈ හම්බන්තොට අය ගින් අහන්නේ දම්පහ නැහැ අහගොල්ල මන්නේ නැහැ මොණ්ඩාගල නැහැ ඔය අන්න එහෙම දාන්නකෝ අපිටත් නැහැ මිස් කියන්නේ කවුද අපිටත් නැහැ මිස් කවුද කොහෙන්ද දැම්මේ ගාල් ඔව් තව දාන්න බලන්න සාකච්ඡා නොකරපු දැන් කුරුණෑගල නැහැ කෑගල්ලේ නැහැ කුරුණෑගල ඔව් හරි තව කලාවතත් නැහැ තව කලුතරත් නැහැ ආ තව අනුරාධපුර කලා නලින් මාත්‍යා කළා තියෙනවා තව අපිට මේ සම්මන්ත්‍රණය දැන් මේ කරපු නැති ඒව කියන්නේ නේ කියලා දෙන්න නිසා එනම් අපි සාකච්ඡා කරමු රත්නපුරෙත් නැහැ මහරගමත් නැහැ අපිට කලා මිස් අවුද කරේ කුලියාපිටියෙත් නැහැ ඔව් චම්පාවෙන් සැබෑ මේ මාතෘකාව උගන්නනවා රට වහලා තිබ්බ නිසා බැරි වෙන්නේ නැති කියලා හිතනවා මේ ඉන්න ගුරුවරු මේ දිස්ත්‍රික් මණ්ඩලවල මේ විෂය සම්බන්ධයෙන් හිටිය ගුරුවරු හැමෝම බොහොම දක්ෂයෝ දීර්ඝ කාලයක පළපුරුදු අය ඔවුන් දීර්ඝ කාලයක් ඒ විෂයම උගන්වලා ලැබූ අත්දැකීම සහ පළපුරුද්දෙන් ඔබට දැනුම දෙන අය මාතලෙත් නැහැ හොඳයි එහෙමනම් අපි සාකච්ඡා කරමු එහෙමනම් ඔබ ළඟ තියෙන කොලයක් ගෙන්න ගන්න පුල්ස් කැප් එකක් ගෙන්න ගන්න මේ පුල්ස් කැප් එක තීරු තුනකට බෙදා ගන්න. පුල්ස් කැප් එක අරගෙන තීරු තුනකට බෙදා ගන්න. ඒ තීරු තුනේ එක තීරුවක ලියන්න සමූපකාර ආයතන නැත්නම් සමූපකාර ව්‍යාපාරය. අනිත් තීරුව ලියන්න පෞද්ගලික සංවිධාන. අනිත් තීරුවේ ලියන්න සුබ සාධන සංවිධාන හරිද ලියාගත්තද දරුවනේ දැන් මේ සාකච්ඡා කරන ගමන් ලියා ගන්නත් දෙන්න යන්නේ පැහැදිලිද පැහැදිලිද දරුවනේ මිස් පරණ තීරුවේ ලියන්න කිව්වේ ඇහුන්නේ මිස් ආයි කියන්නකෝ පාළුවෙන් එක පැහැදිලි ඔයාගේ මයික් එක ඕෆ් කරලා ඉන්නකෝ එතකොට පැහැදිලිද මම කියන දේ පැහැදිලිව මෙන්න මෙහෙම ෆුල් ස්කැප් ඩබල් පිටුවක් ගන්න ගලවලා ගන්නකෝ තියෙන පොතකින් හරි ගලවලා අරගෙන එක රූල් කරන්න කොලම්ස් තුනකට පළවෙනි කොලම් එකේ ලියන්න සමූපකාර සංවිධාන දෙවනි කොලම් එකේ ලියන්න පෞද්ගලික සංවිධාන තුන්වෙනි කොලම් එකේ ලියන්න සුබ සාධන සංවිධාන එතකොට මම මේවා ලියා ගන්න ඔයගොල්ලෝ සටහන් කර ගන්න මම පැහැදිලිව කියන්නම් පළවෙනි කරුණ තමයි සමූපකාර සංවිධාන ගත්තොත් ලියාපදිංචි කිරීම ලියාපදිංචි කිරීම කියන හෙඩින් එක යටතේ 1972 අංක පහදරන පනත හෝ 1972 අංක පහදරන පනත හෝ ඒ ඒ පළාත තුල සම්මත කරගන්නා ලද සමූපකාර පළාත් ප්‍රඥප්තිය අනුව
උදාහරණ හැටියට වයඹ ගත්තොත් තාම් පළාත් ප්‍රඥප්තිය සම්මත නැහැ. ඒ නිසා වළඹ වයඹ සමිති ලියාපදිංචි වෙන්නේ 72 අංක 5 පනත 90. ඊළඟට සබරගමුව ගත්තොත් එයාලගේ ප්‍රඥප්තිය අනුමත කරගෙන තියෙන නිසා සබරගමු පළාත් සමුපකාර ප්‍රඥප්තිය අනුව. අඩ උතුරු මැද පළාත ගත්තොත් උතුරු මැද පළාත් ප්‍රඥප්තිය අනුව සමුපකාර ප්‍රඥප්තිය කියලා ලියන්න ඕනේ. උතුරු මැද පළාත් සමුපකාර ප්‍රඥප්තිය අනුව තමයි ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරන වණ. දැන් අපි උදාහරණ හැටියට මධ්‍යම රජයේ යටතේ ක්‍රියාත්මක වන සියලු සමූපකාර සංවිධාන 1972 අංක 5 ධර්ම පනත 90 ලියා ගන්න එක හරියන්නේ නැද්ද? අමාරුද? මේ කියන දේවල් ඔළුවේ ධාරණය වෙන්නේ නැහැ කියන්නේ කොහොමද දරුවනේ විභාගයට පිළිතුරු ලියන්නේ? මම හොඳින් ඔළුවේ ධාරණය වෙන්න ඕන ඔබේ. ඊළඟට පෞද්ගලික සංවිධාන කොලොම්ස් එකට ලියන්න ලියාපදිංචි කරන්නේ කොහොමද උන් 2009 අංක 7 දරන සමාගම් පනත 90 2007 අංක 7 දරන සමාගම් පනත 90 මැඩම් 2000 කීයේද 2007 අංක 7 දරන සමාගම් පනත එතකොට සුබ සාධන සමිති කොහොමද ලියාපදිංචි කරන්නේ සුබ සාධන සමිති ආඥාපන තනිය සුබ සාධන සමිති ආඥාපන තනිය ඊළඟට ලියන්න නීතිමය ලියවිල්ල ආභ්‍යන්තර නීතිමය ලියවිල්ල එතකොට සමූපකාර සංවිධානයක නම් අභ්‍යන්තර නීතිමය ලියවිල්ල වෙන්නේ අතුරු වස්තාව අභ්‍යන්තර නීතිමය ලියවිල්ල අතුරු වස්තාව පෞද්ගලික ආයතනයක අභ්‍යන්තර නීතිමය ලියවිල්ල වෙන්නේ සංග්‍රාමික පත්‍රය හරිද ඊළඟට සුබ සාධක සමිතියක අභ්‍යන්තර නීතිමය ලියවිල්ල වෙන්නේ අතුරු වස්තාව මොනෑම සුබ සාධක සමිතියක් ඒ සුබ සාධක සමිතියට බලපානසේ සකස් කරගනු ලබන අතුරු වස්තාව අනුව තමයි කටයුතු පවත්වාගෙන යන්නේ ඊළඟට මිස් සුබ සාධක සංවිධාන ලියාපදිංචි කිරීම පොඩ්ඩක් ඒකක මේ අර මේ කිරීම ගැන පොඩ්ඩක් මුලින් කියන්නකෝ මිස් එකකට ලියා ගන්න බැරි වුණා සුබ සාධන සමිති ආඥා පනත 90 සුබ සාධන සමිති ආඥා පනත 90 පැහැදිලිද ඊළඟ කරුණ ගත්තොත් දැන් මේමයි පැහැදිලිව අර සිග්නල් අවුට් තියෙන ප්‍රදේශවල අයට දැන් පැහැදිලිව ලියා ගන්න කෙනෙක් මේක ෂෙයා කරන්න ඔයාලගේ සමූහයට එතකොට මේක අනිත් අයටත් පැහැදිලිව ලියා ගන්න පුළුවන්කම ලැබෙයි සම්පූර්ණ නෝට් එක තමා මේ කියන්නේ මිස් මේ නීති ලියවිල්ල මොකක්ද පුජ්‍යලික එකේ නීති ලියවිල්ල සංග්‍රාමික පත්‍රය සංග්‍රාමික පත්‍රයක් කියලා කියන සංග්‍රාමික පත්‍රය ඊළඟට දැන් අපි ලියාපදිංචි කරා අභ්‍යන්තර නීතිමය ලියවිල්ල සකස් කරා ඊළඟට ප්‍රතිපත්ති කොයි වගේ අරමුණු පරමාර්ථහ ප්‍රතිපත්ති තොර කොයි වගේ ප්‍රතිපත්තියක් අනුවද කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිපත්ති තමයි සමූපකාර සංවිධාන ගත්තොත් සමූපකාර සංවිධාන ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතිපත්ති මාලාවක් අනුව කටයුතු කරනු ලබයි බොහෝ විට අරමුණු හා
පරමාර්ථ එක හා සමානව බලපවැත්වෙනවා යම් යම් සීමාවන් ඇති විය හැකි මොකද සීමාවන් ඇති වෙන්න පුළුවන් ඒ සමිතියේ ලියාපදිංචි කරන ලද ස්වභාවය අනුව නැත්නම් බොහෝ විට හැමෝගෙම අරමුණ තමයි සමාජිකයාගේ ආර්ථික සමාජ සංස්කෘතික අවශ්‍යතා සහ බලාපොරොත්තු ඉටු කර දීම හැමෝගෙම අරමුණ හැමෝගෙම පරමාර්ථය තමයි හොඳ සමිතියක් දැන් මම වරද්දා කරගත්තා ලියන්න කියලා නේද එතකොට මේ මාතෘකාව මට සාකච්ඡා කරන්න බැරි වී මිස් කර හැමෝගෙම කට්ටියට ආනේ පස්සේ මිස් කරගෙන යනකොට සටහන් කරගන්න කියනකොට කරුණ හිතේ තියාගෙන සටහන් කරගන්න ඕගොල්ලෝ ඊළඟට පෞද්ගලික ආයතනයක ඒ ආයතනයට බලපවත්වනු ලබන අභ්‍යන්තර ප්‍රතිපත්ති මාලාවක් අනුව කටයුතු සිදු කරනු ලබයි ඒ සංවිධානයට අභ්‍යන්තරව බලපාන ප්‍රතිපත්ති මාලාවක් අනුව කටයුතු කරනවා ඊට සුබ සාධන සමිති ගත්තොත් සමාජිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් සකසාගත් ප්‍රතිපත්ති මාලාවක් අනුව කටයුතු කරනු ලබනවා පැහැදිලිද ඔව් ඊළඟට නෛතික විධිවිධාන පිළිබඳව කතා කරොත් සමූපකාර ව්‍යාපාරයට අනන්‍ය වූ සමූපකාර නීතියත් සිවිල් හා අපරාධ නීතියත් එක හා සමානව පවත්වාගෙන යාමට හැකියාව ලබා දීලා තියෙනවා. දැන් අපි රෙජිස්ට්‍රාර්වරයා මගින් බලගන්නනු ලබන නඩු සිවිල් නඩු වෙනවා. කවුරුන් හෝ විශාල මුදල් වංචාවක් හෝ භාණ්ඩ වංචාවක් හෝ උපකරණ වංචාවක් සිදු කරා නම් ඒ වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරී කාර්යාලයක කරනු ලබන පැමිණිල්ලකට අනුව සිදුවන විභාගය අපරාධ නඩුවක් විය හැකි. විශේෂයෙන්ම ඔය ඉන්ධන හල්වල සිද්ධ වෙන මුදල් අඩුවීම්. ඊළඟට ග්‍රාමීය බැංකුවක සිද්ධ වෙන මූල්‍ය වංචා එන මේවා අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් සමූපකාර නීතිය යටතේ සත්භාවයෙන් කටයුතු කරන්න පුළුවන් දින 14ක ඉන්ත්‍රවාසයක් යවලා ඊළඟට සමූපකාර නීතිය යටතේ තීරකයක් ප්‍රදානයක් ලබා දීලා කටයුතු කරන්න පුළුවන් ප්‍රධානය අනුව ගෙවීම නොකළහොත් සිවිල් නීතිය අනුව ප්‍රදානය අධිකරණයකදී බලගන්නන්න පුළුවන්. ඒ වගේම සමූපකාර සංවිධානයකට අපරාධ නීතිය යටතේ කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. එහෙනම් පැහැදිලි ඇති නෛතික ස්වභාවය කොහොමද ලැබෙන්නේ කියලා. ඊළඟට ඖද්‍යලික සංවිධානවලට අපරාධ හා සිවිල් නීතිය යටතේ කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. සුබ සාධක සමිතියකට සිවිල් නීතිය යටතේ කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. ඉතින් සුබ සාධක සමිතියක නම් එතරම් අපරාධ නීතිය යටතේ කටයුතු කරන්න තරම් දරුණු වංචාවක් සිදු කිරීමට තරම් මූල්‍ය ශක්තියක් නොතිබෙන්න පුළුවන්. ඊළඟට බලධාරියා ප්‍රධාන බලධාරියා අපි සමූපකාර සංවිධානවල ප්‍රධාන බලධාරියා වෙන්නේ සමූපකාර සංවර්ධන කොමසාරිස් හා රෙජිස්ට්‍රාර්වරයා. පෞද්ගලික ආයතනවල බලධාරියා වෙන්නේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා. සුබ සාධන සමිතිවලට එවැනි බලධාරියෙක් නැහැ. රජය තමයි සිවිල් නඩු විධිවිධාන යටතේ යම් ආරවුලක් පැන නගුණොත් බේරුම්කරණය කරලා දෙන්නේ. එතන ආරවුල් බේරුම්කරණය බලධාරියා වෙන්නේ සමූපකාර සමිතියක නම් සමූපකාර සංවර්ධන රෙජිස්ට්‍රාර් හා කොමසාරිස්.
समागमक नाम समागम रजिस्ट्रार मुरया सुभ साधना ज्ञापन तानुव राजे इलंगट समूपकार समितिया लियापदिंचिय संदहा अवम वर्तमान अत्रुवस्तावट अनुव सामाजिकिन विसदिनकु अवश्याय समागम तिदिनको इट वड़ा वड़ी एक अभी किन पौद्गलिक पुद्गल समागम बहुजातिक समागम के एक पुद्गले कितियोत एक पुद्गल व्यापार इट वड़ा वैडिक अंडायमकोट बहुजातिक समागम इलांगट सुभ साधक समिति क्रियापदी करना सामाजिक अवम दी संख्या किन्न होनी ඊළඟට සමූපකාර සමිතියක කොටස් අලෙවි කරන්නේ සාමාන්‍ය කොටස් පමණයි. සමූපකාර සමිතියක කොටස් අලෙවි කරනු ලබන්නේ සාමාන්‍ය කොටස් පමණයි. නමුත් පෞද්ගලික සංවිධානවල සාමාන්‍ය කොටස්, වරණීය කොටස්, විලම්බිත කොටස් මෙන්න මේ වර්ග කීපෙම නිකුත් කරන්න පුළුවන් සුබ සාධන සමිතියක එවැනි කොටස් නිකුත් කිරීමක් නැහැ. එයාලගේ සමාජික ගාස්තුව පමණයි. ඊළඟට සමූපකාර සංවිධානයක් ගත්තොත් ඔවුන්ට මිලදී ගැනීමට හැකියාව ලැබෙන්නේ සමාජිකයෙකුට අවශ්‍ය වන්නේ නම් एकी संविधानीय सतु मुलु कोटास प्राग दानें पहें एकाक पमनाई है भाई पाउद्यलिक आयतने का एलेस नोवे एकी सामाजिकया सतु पावतिन मुदलत मुदले वटिनाकम दाक्वा कोटास मिलदीगत हैकी සුභ සාධක සමිතියක එවැනි කොටස් විකිණීමක් නොමැත. ඊළඟට සමූපකාර සංවිධානයක ඡන්ද අවස්ථාවකදී එක් අයෙකුට එක් ඡන්දයක් පමණයි. ඡන්ද අවස්ථාවකදී එක් අයෙකුට එක් ඡන්දයක් පමණයි. පෞද්ගලික ආයතනයක තමන් නිලදීගත් කොටස් ප්‍රමාණයට ඡන්දය හිමි වෙනවා. සුභ සාධන සමිතියක බොහෝ වෙලාවට එවැනි ඡන්ද විමසීමක් නොමැති වෙන්න පුළුවන්. ඊළඟට පාලනය සම්පකාර සමිතියක නම් තෝරාගත් අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් සිදු කරනු ලබනවා. පෞද්ගලික ආයතනයකත් එහෙමයි. තෝරාගත් අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් සිදු කරනු ලබනවා. සුභ සාධක සමිතියක තෝරාගත් නිලධාරීන් කීප දෙනෙකු විසින් සිදු කරනු ලබනවා ඔවුන්ගේ අනුකූලව. දැන් මේ මට පේන පැහැදිලිව පේන දෙයක් තමයි මේ රසිකා චාන්දනි. රසිකා චාන්දනි විටින් විට ඉවත් වෙන්නේ ඇයි ඔබ? ඉවත් වෙනව නැවත ජොයින් වෙනව මම මේ දින කීපය පුරාවට දැක්ක දෙයක් තමයි ඔබ නිතර ඉවත් වෙනව නැවත ජොයින් වෙනව. අර එකාසීරු ඉන්න බැරි කමක් තියෙනවද? මොකක් හරි රාජකාරී ස්වභාවයක් වත් ඔබට පැවරිලා තියෙනවද? එක හා සමානව ඉන්න බැරි. එහෙම समानव इन उत्साह विषय अपेक्षा करवरदे මට ඩිරෙක්ට් මගේ ඇහැට දැනෙන විදියට මේ ස්ක්‍රීන් එක ඔන් කරන්නේ නැහැ. මොකද
මට ටිකක් මගේ ඇහි පවතින තත්ත්වය තාමත් නිත්‍යවට සුව වෙලා නැති නිසා ඉතින් ඔබට ඔන්න පැහැදිලි ඇති සමුපකාර මැඩම් අනේ මැඩම් පාලනය සම්බන්ධයෙන් කරක් කියනකෝ තව පාලනය සමුපකාර සංවිධානවල තෝරාගත් අධ්‍යක්ෂ මණ්ඩලයක් විසිනි සමාජිකයන් අතරින් තෝරාගත් අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් සිදු කරනු ලබනවා එතකොට පෞද්ගලික ආයතනවලත් එහෙමයි තෝරාගත් අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් පාලනය කරනු ලබනවා සුබසාධක ආයතනයක සමාජිකයන් අතරින් තෝරාගත් නිලධාරීන් පිරිසක් විසින් පාලනය කිරීම සිදු කරනු ලබනවා ඊළඟට ඊළඟට පැහැදිලි ලියාපදිංචිය පොඩ්ඩක් කියන්න පුළුවන්ද ලියාපදිංචිය ලියාපදිංචිය ගත්තොත් අපි කිව්වා නීතිමය ලියවිල්ල දහන්නේ ලියාපදිංචියද ලියාපදිංචිය 1972 අංක 5 දරන පනත හෝ එමෙතන ඒ පළාත විසින් සම්මත කරගෙන ලැබ ඇති පළාත් සමූපකාර ප්‍රඥප්තිය අනුව සිදු කළ හැකි කිව්වා පෞද්ගලික ආයතනවල නම් ලියාපදිංචිය 2007 අංක 7 දරන උපසාධක සමිතිය හෙලෝ මිස් අර මේ සුබසාධන සංවිධානයේ කර අවම 10 දෙනෙක් සිටීම කියලා කිව්වේ යන්නේ ඒක පොඩ්ඩක් එහෙනම් ඔව් සමිතියක් ලියාපදිංචි කිරීමක අවම සමාජිකයින් 10 දෙනෙක්වත් සිටිය යුතුයි සුබසාධන සමිති ආඥා පනත අනුව. හරිද? පැහැදිලිද ඔයාට? මිස් නීතිය ගැන චුට්ටක් කියනවා සම්පකාර. සමූපකාරානි සමූපකාර ආයතන එකයි පෞද්ගලික ආයතන එකයි. නීතිය අපි කිව්වා. දැන් මේ නීතිය තමයි කිව්වේ. ලියාපදිංචි කිරීම ඒ කියන්නේ නෛතික ස්වභාවය කිව්වා ලියාපදිංචි කරන්නේ 72 අංක 5 දරන පනත හෝ ඒ පළාත විසින් සම්මත කරගනු ලැබූ පළාත් සමුපකාර ප්‍රඥප්තිය අනුව පෞද්ගලික ආයතන ලියාපදිංචි කරන්නේ සමාගම් පනත අනුව සුබසාධන සමිති ලියාපදිංචි කරන්නේ සුබසාධන සමිති ආඥා පනත අනුව නෛතික බලධාරියා කිව්වා සමූපකාර වල නෛතික බලධාරියා වෙන්නේ සමූපකාර සංවර්ධන හා රෙජිස්ට්‍රාර් කරපු ටික අසරේ රෙජිස්ට්‍රාර් ඊළඟට සමාගම් වල සමාගම් රෙජිස්ට්‍රාර් වරයා සමාගම් රෙජිස්ට්‍රාර් වරයා ඊළඟට සුබසාධන සමිති රාජ්‍ය තමයි එහි බලධාරියා වෙන්නේ මොන හරි ආරවුලක් පැන නැගු නොතොන් සිවිල් නීතිය යටතේ රාජ්‍ය මගින් ඒ ආරවුල निराකරණය කරගන්න ඕනේ. සුවිශේෂී බලධාරියෙක් ජීවෙමින් පෞද්ගලික සංවිධාන වල අපරාධ හා සිවිල් නීතිය යටතේ කටයුතු කිරීම කියලා කියවනේ. ඒකේ සම්පකාරයේ සම්පකාර සංවිධාන කියන එකට මොකක්ද දෙන්නේ? සම්පකාර සංවිධාන වලට කිව්වා සමූපකාර නීතිය අනුවත් කටයුතු කළ හැකි සිවිල් නීති අනුවත් කටයුතු කළ හැකි අපරාධ නීති අනුවත් ආරවුලක් පැන නැගුණු අවස්ථාවලදී සමූපකාර නීති අනුවත් ආරවුල බේරුම්කරණය කරගන්න පුළුවන් සිවිල් නීති අනුවත් ආරවුල බේරුම්කරණය කරගන්න පුළුවන් එලට අපරාධයක් නම් අපරාධ නීතිය යටතේ ආරවුල බේරුම්කරණය කරගන්න පුළුවන් සමහර අවස්ථාවල ආරවුල පරිපාලන නීතිය යටතට ගැනෙන්නේ නම් පරිපාලන නීතිය කියන්නේ සිවිල් නීතිය යටතට ගැනෙනක් විශේෂයෙන්ම ඔය රිට් ආඥාවක් ගන්න දේවල් සර්ටියුරාරි රිට් එකක් වගේ ගත්තොත් එවැනි පරිපාලන නීතිය යටතේ ආරවුල විසඳා ගන්නත් පුළුවන් සමාගම් වල අයට සිවිල් නීතිය සහ දැන්ගේ සමාගමක විශාල මූල්‍ය වංචාවක් වගේ සිදු කරලා නම් අපරාධ නීතිය යටතේ ආරවුල් විසඳා ගන්න පුළුවන් ඊළඟට සුබසාධන සමිති වලට
අපි හිතනවා එවැනි ආකාරයේ විශාල වංචා දූෂණ වුන් සිදු කරන්නේ නැහැ එම වෙලා තියෙනවා නම් සිවිල් නීතිය යටතේ ඔවුන්ට ආරවුල විසඳා ගැනීමේ හැකියාව තියෙනවා පැහැදිලිද දැන් ලැබී ගැනීම චුට්ටක් කියන්න පුතේ මිස් මුලින්දලා මංචරයක් කරමුද අයියෝ දරුවෝ එහෙම එකම කරුණ මිස් මේක ලියාගත්ත කට ලියාගත්තනේ මිස් මේ පොරොසල් තමයි ගැටලු වෙලා තියෙන්නේ එහෙම කරන්න බෑ දරුවෝ එතකොට සමූහයට දැන් මම කිසිවක් තාම එකතු කරලා නැහැ එහෙමනම් මේ සියල්ලම එකතු කරලා සමූහයට නෝට් එක දානන් එතකන් ඉවසන්න මේ මම මගේ තියෙන රාජකාරී බහුලත්වය නිසා මම ඇත්තටම මේ දේශන පැවැත්වීමටත් නොහැකි කියන එක කිව්වා මොකද මම ගිය සතියෙම හිටියේ මේ සූම් දේශනවල මම ගිය බ්‍රහස්පතින්දා දිනේත් දේශනයක හිටියා මුළු දවසෙම ඒ නිසා ඔයාලගේ නෝට් එක මට තාම ෆොටෝස් ටික ගහ ගන්න බැරි වුණා එහෙම ගහගෙන මම සමූහයට එකතු කරන්න කටයුතු කරන්න बाहर पाधाने එතකොට අපි කිව්වා නීතිමය ලියවිල්ල සමුපකාර සංවිධානවල අතුරුවස්තාව ඊළඟට පෞද්ගලික ආයතනවල සංග්‍රාමික පත්‍රය සුබ සාධන සමිතිවල ඒ සුබ සාධන සමිතියට ගැළපෙන උචිත ආකාරයට සකස් කරගත් අතුරුවස්තාව තමයි නීතිමය ලියවිල්ල වෙන්නේ එතකොට මේක ඉස්සලා අහගෙන ඉඳලා ඔළුවට දාගන්න දරුවනේ ඊට පස්සේ නෝට් එක ගැන ඔබ කලබල නොවි ඉන්නකෝ එතකොට මට පුළුවන් ඉක්මනින් මම ඔබට සමූහයට මීට අදාළ නෝට් එක එකතු කරන්න නිරන්තරයෙන් උත්සාහයක දරන්නම් දැන් හම්බන්තොටට ඒ නෝට් එක අවශ්‍ය නැහැ මොකද ඔබේ අනිත් කණ්ඩායමට නෝට් එක ලබා දීලා ඇති ඔබ ඒ නෝට් එක අරගන්න ඊළඟට මගේ කහගොල කණ්ඩායමට මම නෝට් එක තැපෑලට යොමු කරන්න හෙට දිනේදී මට පුළුවන් වුණොත් කටයුතු කරනවා අනිත් අයටත් මේක මම අදාළ දිස්ත්‍රික් මණ්ඩලයට යොමු කරන්න කටයුතු කරන්නම් ඒ අනුව ඔබ ඒ නෝට් එක ලබා ගන්න කියන ඉල්ලීම කරනවා දැන් මාත් මෙතෙන්දි මාතෘකාව සාකච්ඡා කරන්න වෙලා මදි වෙයි ඊට පස්සේ ඔයගොල්ලෝ ඔය මුකුත් කියන කන්නේ ඔබේ දිස්ත්‍රික් මණ්ඩල වලට වාර්තා කරાવી සම්පකාරය ගැනු මිස් නිෂේ නිර්දේශය ආවරණය කරේ නැහැ කියලා ඒ නිසා මේක අහගෙන ඉන්න දැන් අපිට පැයකටත් වඩා වැඩි කාලයක් ගියා මාතෘකාව භාගෙට තමයි තාම සාකච්ඡා කරලා තියෙන්නේ ඊළඟට කතා කරනවා දැන් අපි පාලන කටයුතු පිළිබඳව ඒ කියන්නේ සමූපකාර සමිතියක් අභ්‍යන්තර විගණනයට මෙන්ම ව්‍යස්ථාපිත විගණනය ඒ කියන්නේ රජය මගින් ඉදු කරනු ලබන ව්‍යස්ථාපිත විගණනයකට සමූපකාර සංවිධානවල කාර්යභාරය ලක් වෙනවා රාජ්‍යනෝන ආයතන කියන්නේ පෞද්ගලික ආයතන ගත්තොත් ඒ ආයතන විසින් විගණනය ඉටු කරවා ගන්න පුළුවන් අභ්‍යන්තරයෙන් හෝ එහෙම නැත්නම් පෞද්ගලික අංශයෙන් කරනු ලබන ඉල්ලීමකින් හෝ රජයෙන් කරනු ලැබූ ඉල්ලීමකින් විගණනය සිදු කරවා ගත හැකි සුබ සාධන සමිතියක විගණනය අදාළ සමිතියෙන් පත් කරගනු ලැබූ විගණකවරයා විසින් සිදු කරනු ලබන. එඩ මේ විගණන වාර්තාව රෙජිස්ට්‍රාර්වරයාට අනිවාර්යයෙන්ම යැවිය යුතුයි ඒ සමිතිය සම්බන්ධයෙන් තීන්දු තීරණවලට එළඹීමට සමූපකාරයක නම් විගණනය සිදු කර වාර්තාව සමූපකාර සංවර්ධන රෙජිස්ට්‍රාර්වරයා වෙත යැවිය යුතුයි. සුබ සාධක සමිතියක නම් එලෙස යැවිය යුතු නැහැ සුබ සාධක සමිතියේ මහ සභාවට ඉදිරිපත් කරාම ප්‍රමාණවත් වෙනවා පෞද්ගලික ආයතනයක නම් සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත විගණන වාර්තාව යැවිය යුතුයි පැහැදිලි ඇති ඊළඟට සමූපකාර සමිතිය
ගත්තහම වසා දැමීම ඒ කියන්නේ දැන් උදාහරණයක් ඇටියට දිගින් දිගටම අලාභ ලබන්නේ නම් රෙජිස්ටර් වරයාට හැටියාව තියෙනවා ඒ සමිතිය විගණනය කිරීමෙන් පසු විගණන වාර්තා සියල්ලම සැලකිල්ලට අරගෙන කොමසාරිස්තුමාට වසා දමන්න සම්පකාර නොවන පෞද්ගලික ආයතන වලට පුළුවන්කම තියෙනවා දිගින් දිගටම ලාභ ලබනවා නම් ඒ සම්බන්ධයෙන් රෙජිස්ටර් වරයාට වාර්තා යවලා තමන්ගේ ව්‍යාපාරයන් නම් තමන්ටත් වහලා දාන්න අයිතිය තියෙනවා හැබැයි ඒ සම්බන්ධයෙන් රෙජිස්ටර් වරයා වෙත වාර්තා කරන්න ඕන සමාගම් රෙජිස්ටර් වරයා වෙත දිගින් දිගටම අලාභ ලැබීම නිසා වසා දැමීම සිදු වුණු බව සුබ සාධක සමිතියකටින් සමාජිකින් ප්‍රමාණවත් පරිදි රැස්වන්නේ නැත්නම් සමාජික මුදල් ඒක රාශි වෙන්නේ නැත්නම් දෙගින් දිගටම සමිතිය ගෙන යාමේ ස්වභාවයක් නොමැති වූ විට සුබ සාධක සමිතියටත් තීන්දුවකට එළඹිලා මහ සභා දිනයකදී වසා දැමීමේ හැකියාව තියෙනවා ඊළඟට දැන් මේ සමූපකාර ආයතනවල සුවිශේෂීත්වයක් තියෙනවා ඔවුන් පොදු මහ ජනතාවගේ ආර්ථික සමාජ සංස්කෘතික අවශ්‍යතා සහ බලාපොරොත්තු ඉටු කරලීමට සේවය කරන සිය කාර්යභාරය ඉටු කරනවා පෞද්ගලික ආයතන තමන්ගේ නිෂ්පාදනය අලවිතර ගැනීම සඳහා කටයුතු කරනු ලබනවා සුබ සාධන සමිතියක් අදාළ සමාජිකයින්ගේ සුබ සාධනය වෙනුවෙන් තමන්ගේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යනු ලබනවා ඊළඟට අපි ආරවුල් බේරුම් කරණය කිව්වා රෙජිස්ටර් වරයා මගින් හෝ රජය මගින් කියනක දැන් සමූපකාර සංවිධානයක් හැම විටම ගත්තහම ඔවුන්ගේ ලාභය පිළිබඳ කතා නොකරයි ලාභය ඉල්ලනවා රෙජිස්ටර්තුමා හැබැයි ලාභය ඉල්ලන්නේ අකණ්ඩ අවිචින්න පැවැත්ම සඳහා පමණයි අකණ්ඩ අවිචින්න ඉන්න පැවැත්ම සඳහා ලාභයක් අපේක්ෂා කරනවා සුබ සාධන සමිතිය වැනි ලාභයක් අපේක්ෂා කරන්නේම නැහැ ඔවුන් සමාජිකින්ගේ සුබ සාධනය වෙනුවෙන් නඩත්තුව පමණක් අපේක්ෂා කරනවා හැබැයි පෞද්ගලික ආයතන හැකි හැම විටම අනිවාර්යෙන්ම ලාභය උපරිම කර ගැනීම සඳහා උත්සාහ දරනවා ඊළඟට සමූපකාර සංවිධානයක තමන් සතු කොටස් මුදල අපි හිතමු රුපියල් 100ක් හෝ වේවා ඊට වැඩි කොටස් මුදලක් වේවා යලි විකිණිය නොහැක අවශ්‍ය වන්නේ නම් තවත් කෙනෙකු හට පැවරීම පමණක් කළ හැකිය. ඒ කියන්නේ සමූපකාර සංවිධානයක සමාජිකත්වය ලබා ගත්ත අයෙකුට තමන් මිලදී ගත්ත කොටස යලි විකිණිය නොහැකි. පැවරීම පමණක් කළ හැකි. නමුත් පෞද්ගලික ආයතනයක තමන්ට කොටස් මුදල් පවත්වාගෙන යාම ඇතයි කියලා සිතුණු අවස්ථාවකදී ඔහුට හෝ ඇයට හැකියාව එහෙම නැත්නම් අවස්ථාව තියෙනවා කොටස් මුදල විකුණා දැමීමට. පැහැදිලි ඇති ඔන්න ඊළඟට ගණන් බලා වසා දැමීම ගැනත් අපි කතා කරා අලාභ ගන්නේ නම් දිගින් දිගටම ගණන් බලා වසා දැමීමේ හැකියාවත් කොයි ආකාරයට ලැබෙන්නේ කියලා. දැන් මේ අපි කරුණු 20ක් විතර සාකච්ඡා කරා. මෙන්න මේ කරුණු ටික තමයි සමූපකාර සංවිධාන වෙනත් සංවිධාන සහ සුබ සාධන සමිතිවල පවතින සමාන අසමානතාවයන්. විශේෂයෙන්ම සමූපකාර ව්‍යවසාය ගත්තොත් ඔබට ලියන්න පුළුවන් අංග සම්පූර්ණ ජීවනාර්ථ ක්‍රමයක් කියලා දෙන ව්‍යවසායක් පෞද්ගලික ව්‍යවසාය නැත්නම් පෞද්ගලික සංවිධාන කියන්නේ ව්‍යාපාර පරිසරය තුළ පූර්ණ නිදහසේ කටයුතු කරන ව්‍යවසායක් ඔවුන්ට අද හිතුනොත් අද මිල අඩු කරන්නත් පුළුවන් අද හිතුනොත් අද මිල
වැඩි කරන්නත් පුළුවන් සම්පකාර සංවිධාන වලට එහෙම බෑ ඊළඟට සුබ සාධන සමිති සුබ සාධන කාර්ය එතු කරමින් ඉන්නවා ඕන් බලන්නේ සමන් වටා ඒක රාසී වූ සමාජිකයන්ගේ සමාජ සංවර්ධනය පිළිබඳ ක්‍රියාකාරකම් තමයි ඕන් බොහෝ දුරට එතු කරනු ලබන්නේ ඔන්න දැන් පැහැදිලි ඇති ඔබට මේ සංවිධාන එකිනෙක අතර පවතින වෙනස්කම් සමානකම් මොනවද කියලා මේම ඕනෝටත් වඩා හිතන්න එපා දැන් ඔයගොල්ලෝ මහා ලොකුවට හිතනවා අපි මාතෘකා පටන් ගන්නකොටම දැඩි බයක් හදවතට ඇති කරගන්නවා එහෙම නෙමෙයි මේ ගුරුවරයා විසින් කියලා දෙන කරුණු ටික ඉස්සලාම in your head දාගන්න ඔයාලගේ හෙඩ් එක ඇතුළට ඊට පස්සේ change your attitude your heart ඒ කියන්නේ ආකල්ප වෙනස් කරගන්න ඔයාලගේ heart එකේ ඊළඟට make your skills හදාගන්න ඔයගොල්ලෝගේ skills ඒ කියන්නේ කුසලතාවය මොකටද කුසලතාවයක් හදාගන්නේ your answer ඒ කියන්නේ ඔබේ පිළිතුර එදිරිපත් කිරීම සඳහා එහෙම නැතුව අපි මේක මහා ඔළුවට බරක් විදියට ගන්න එපා මම නැවත මම කරුණු ටික මුල ඉඳන් අගට විස්තර කරන්නම් පළවෙනි කරුණ අපි කිව්වා ලියාපදිංචි කිරීම සමුපකාර සංවිධානයක් නම් 1972 අංක 5 දරන පනත හෝ ඒ ඒ පළාත විසින් සම්මත කරගනු ලැබූ පළාත් සමුපකාර ප්‍රඥප්තිය අනුව පෞද්ගලික සංවිධානයක් නම් 2007 අංක 7 දරන සමාගම් පනත අනුව සුබ සාධක සමිතියක් නම් සුබ සාධන සමිති ආඥා පනත අනුව ඊළඟට ලියාපදිංචි කිරීම තමයි අපි ඔය කිව්වේ ඊළඟට බලධාරියා නායිතික බලධාරියා අපි කිව්වා ආරවුල් බේරුම් කරණය කිරීම හා නායිතික කටයුතු වල බලධාරියා වන්නේ සමුපකාර සංවිධාන වල නම් සමුපකාර සංවර්ධන කොමසාරිස් වරයා පෞද්ගලික ආයතනයක නම් සමාගම් රෙජිස්ටර් වරයා සුබ සාධන ආයතනයක නම් රජය වෙන්න පුළුවන් නැත්නම් අදාළ සුබ සාධන සමිතියේ නිලධාරීන් විසින්ම ඒ ආරවුලේ ස්වභාවය මත එය නිරවුල් කරගැනීමේ හැකියාව තියෙනවා ඊළඟට අපි කිව්වා අභ්‍යන්තර නීතිමය ලියවිල්ල සම්පකාර සංවිධානයක නම් අතුරු අවස්ථාව පෞද්ගලික ආයතනයක නම් සංග්‍රාමික පත්‍රය සුබ සාධක සමිතියකත් අතුරු අවස්ථාව ඊළඟට කිව්වා සමූපකාර සංවිධානයක් හැම විටම ජාත්‍යන්තරව පිළිගත් සාර ධර්ම ආචාර ධර්ම හා ප්‍රතිපත්ති මාලාවක් එහෙම නැත්නම් අනන්‍යතා ප්‍රකාශයක් තුල හිඳිමින් සිය කටයුතු පවත්වාගෙන යනු ලබනවා කිව්වා පෞද්ගලික ආයතනයක් නම් තමන්ගේ ආයතනයේ පෞද්ගලික වනසේ සකසාගත් අභ්‍යන්තර ප්‍රතිපත්ති මාලාවක් අනුව කටයුතු කරනවා කිව්වා සුබ සාධන සමිති ආයතනයක් නම් ඒ සුබ සාධන සමිති පනතේ විධි විධාන ඇතුළත් ප්‍රතිපත්ති මාලාවක් හදාගෙන ඔවුන් ඒ අනුව කටයුතු කරනවා කිව්වා ඊළඟට සමූපකාර සමිතියක කොටස් මිලදී ගන්නකොට කොටස් මිලදී ගන්න පුළුවන් අවස්ථාව හදලා දීලා කිව්වා විවෘතයි හැබැයි මිලදී ගත හැකි මුළු කොටස් ප්‍රමාණය ඒ ඒ සමූපකාර සංවිධානය සතු මුළු කොටස් ප්‍රාග්ධනයෙන් පහෙන් එකක් පමණයි කිව්වා සමාගමක වන්නක් නැහැ කිව්වා තමන් අත මුදල් තියෙනවා නම් අවශ්‍ය ප්‍රමාණයට කොටස් මිලදී ගැනීමට හැකි කිව්වා සුබ සාධක සමිතියක කොටස් අලවියක් නැහැ සමාජික ගාස්තුව පමණයි එය ඔවුන් නියම කරන ආකාරයට ගෙවිය යුතුයි ඊළඟට ඡන්ද අවස්ථාවකදී නම් සමුපකාර සංවිධානයක මිලදීගත් කොටස් ප්‍රමාණය මත පිහිටා ඡන්දය හිමි වෙන්නේ නැහැ ඡන්දය හිමි වන්නේ එක් අයෙකුට එක් ඡන්දයක් පමණයි නමුත් පෞද්ගලික ආයතනයක තමන් විසින් මිලදීගත් කොටස් ප්‍රමාණයට අදාළ වන ආකාරයට ඡන්දය භාවිතා කරන්න පුළුවන්
සුභ සාධන සමිතියක බොහෝ විට එවැනි ඡන්ද විමසීමක් නැති වෙන්න පුළුවන්. යෝජනා ස්ථිරත්වයෙන් තමයි යම් යම් දේවල් ඔවුන් ඒට කරගන්නේ. ඊළඟට සමූපකාර සංවිධානයක විගණනය අභ්‍යන්තරව පත් කරගත් නිලධාරීන් විසින් සහ රජය මගින් නොමිලේ සිදු කරනු ලබන ව්‍යස්ථාපිත විගණනයකින් සමන්විත වෙනවා කිව්වා. පෞද්ගලික ආයතනයකට කැමති නම් තමන් විසින් විගණනය ඉටු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් පෞද්ගලික ආයතනයකින් හෝ රජයේ ඉල්ලීම් කරලා විගණනය කරගන්න පුළුවන්. හැබැයි ඔවුන් ඒ සඳහා ගෙවීම් කරන්න ඕනි කිව්වා. සුභ සාධන සමිතියක නම් සුභ සාධන සමිතියක් නම් මෙම වාර්තාව මහසභාවට ඉදිරිපත් කරන්න ඕනි කිව්වා. ඊළඟට සමූපකාර සමිතියක කොටස් යලි විකිණිය නොහැකි කිව්වා. අවශ්‍ය නම් පවරා දීමක් කළ හැකි කිව්වා. පෞද්ගලික ආයතනයක තව සුභ සාධන සමිතියකත් එවැනි කොටස් විකිණීමක් නොමැති කිව්වා. ඊළඟට කොටස් නිකුත් කිරීමේදී සමූපකාර සංවිධානයක් නිකුත් කරනු ලබන්නේ සාමාන්‍ය කොටස් පමණයි කිව්වා. නමුත් පෞද්ගලික ආයතනයක් සාමාන්‍ය කොටස්, වරණීය කොටස් සහ විලම්බිත කොටස් යන ආකාර කීපයටම කොටස් නිකුත් කරනු ලබනවා කිව්වා. ඒ වගේම සුභ සාධන සමිතිය එවැනි කොටස් නිකුතුවක් නැහැ කිව්වා. ඊළඟට සමූපකාර සංවිධාන විසින් කටයුතු පවත්වාගෙන යාමේදී සමාජිකින් අතරෙන් තෝරාපත් කරගත් අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් හඳුන්වන ඕංකාරක සභාවක හෝ රජයෙන් පත්කිරීම කරන ලද ආකාරයට සුභ සාධන සමිතියක් අභ්‍යන්තරයෙන් පත් කරගත් නිලධාරීන් විසින් පෞද්ගලික ආයතනයක් කොටස් මිලදී ගත ආකාරයට පත්තුණු ආකාරයනුත් තම එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම, පාලනය කිරීම, අධීක්ෂණය කිරීම, තීන්දු තීරණවලට එළඹීම ආදී කළමනාකරණ කටයුතු පවත්වාගෙන යනවා කිව්වා. ඊළඟට සමූපකාර සංවිධානයක් හැම විටම ආරවුල් සම්බන්ධයෙන් කටයුතු කරද්දී ඔවුන්ට අනන්‍ය වූ සමුපකාර නීතියත්, අපරාධ නීතිය හා සිවිල් නීතිය යටතේ කටයුතු කිරීමේ හැකියාව තියෙනවා කිව්වා. පෞද්ගලික ආයතන වලට සිවිල් නීතිය හා අපරාධ නීතිය යටතේ සුභ සාධන සමිති වලට සිවිල් නීතිය අනුවත් කටයුතු කරන්න පුළුවන්කෝ. අපි පැහැදිලි කරා සුභ සාධන සමිතියක් අපරාධ නීතිය යටතේ කටයුතු කරන තරම් බරපතල වන ආකාරයට මූල්‍ය ශක්තියින් වර්ධනය කර ගැනීම හෝ එවැනි මූල්‍ය අපරාධ සිදුවීම අපි බොහෝ විට අහන්නේ නැහැ කියලා. ඊළඟට සමූපකාර සමිතියක් ඕනනම් ගණන් බලා වසා දැමීමේ හැකියාව කොමසාරිස්වරයාට තමයි තියෙන්නේ. පෞද්ගලික සංවිධානයන් නම් තමන්ගේ නම් තමන්ට දිගින් දිගටම දැනෙනවා නම් මේ කාලාබයි කියලා සමාගම් රජිස්ට්‍රාරවරයාට වාර්තා කිරීමෙන් පසුව සදමන්න පුළුවන් කිව්වා. ඒ වගේම සුභ සාධන සමිතියකුත් සමාජිකයින් රැස් නොවන විට, සමාජික ගාස් තුන ලැබෙන විට, ඔවුන්ට කිසිම ආදාය මාර්ගයක් ඇති නොවන විට නිලධාරීන්ට පුළුවන් තීන්දුවකට එළඹිලා සුභ සාධන සමිතිය වසා දැමීමට කටයුතු කරන්න. මෙන්න මේ ආකාරයට ඔබට ඉතාමත් ගැළපෙන ඊළඟට අපි කිව්වා සමූපකාර සංවිධානයක් ලාභය අපේක්ෂා කරනවා. එය උපරිමය බලාපොරොත්තු වෙන්නේ නැහැ, අනිවාර්යයක් නැහැ. නමුත් පෞද්ගලික ආයතනයක් ලාභය අනිවාර්යයි, ඕනේ උපරිමයෙන් බලාපොරොත්තු වෙනවා. සුභ සාධන සමිතියක් එවැනි ලාභ අපේක්ෂාවක්
अखंड अविचिन्न भाव आरक्षा कर शुभ साधन समिति तमंगे सामाजिक अखंड पवत्वा සමූපකාර සමිතියකට රිසිසේ කටයුතු කරන්න බෑ දැන් මිල ඉහළ පහළ යන විට විනිවිද යන මූල්‍ය වෙළඳපොළ හෝ විනිවිද යන භාණ්ඩ වෙළඳපොළ අනුව සමූපකාර සමිතියකට නිදහසේ කටයුතු කරන්න බෑ කිව්වා නමුත් පෞද්ගලික සංවිධානයකට නිදහසේ කටයුතු කිරීමේ හැකියාව තියෙනවා කියලා අපි කිව්වා සමූපකාර සංවිධානයක් හැම විටම සමාජිකයාගේ सह पोदु प्रजावगे आर्थिक समाज सांस्कृतिक अवश्यता सह बलापुरुत्तु इटुकरलीम वेनुवेन कटयुतु पवत्वागेन लबनवा कुव अखंड अविच्छिन्न पवत्मक दाक्वा पौद्गलिक आयतनयक एहेम नेमेयि ओंगे निष्पादनय उपरिम कर गैनीमत एवा सियल्ल अलवी कर गैनीमत सदहा सुदुसु पारिभोगिक प्रजावक व्यापार पेमीन कटयुतुकन सपयागा මේ මාතෘකාවට කිසිම සටහනක් ලබා දීලා නැත්නම් සමූහයට එක්කිරීම සඳහා අනිවාර්යෙන් කටයුතු කරනවා ඒ නිසා ඒ ගැන අනියත බියක් කිසිවෙක් හදා ගන්න ඕනේ නැහැ මට පේනවා අද අපි ළඟ 200කට ආසන්න පාර්ටිසිපෙන්න පිරිසක් රැඳී ඉන්නවා ඒ පාර්ටිසිපෙන්න 198ක් වෙන්නනවා පිරිස නිතර එළියට යන්නේ ඇතුල් වෙන්නේ සූදානම් වෙන්න එපා අපි එහෙමනම් අපිට ප්‍රදි බ්‍රේක් එකක් දෙනවා විනාඩි 15ක මොකද ඔබට අවශ්‍යයි තේ එකක් දීලා එන්න අර තියෙන ප්‍රශ්න ඔක්කොම හදාගන්න මොකද පේන්නේ නැහැ ඇහෙන්නේ නැහැ කියන ප්‍රශ්න ඔක්කොම හදාගෙන ඔබ මේකට හොඳ ප්‍රවේශයක් අරගෙන ඇඩ්වෙන්චර් බ්‍රේක් එකකට යමු මම ටිකක් අර වේගෙන් කිව්වේ දෙවනි වර පැහැදිලි කිරීම. පළවෙනි වර මම නිවැරදිව පැහැදිලි කිරීම කරා ඔබට හොඳින් අහගෙන ඉන්න. දෙවනි වර කියනකොට ටිකක් එකින් එක වේගෙන් පැහැදිලි කරගෙන ගියා. වේගය අඩු කරන්නත් බෑ දරුවනේ මොකද තව සාකච්ඡා කළ යුතු බොහෝ දේ තියෙනවා ඔබ සමග. මේක ලියන්න උත්සාහයක් ගත්තත් සියලුම දෙනාට නිසි පරිදි ඇහෙන්නේ නැතිකම සහ ස්පීඩ් මාධිකම ඔබේ වේගය නැතිකම නිසා ලියන්නත් බෑ ඒ නිසා නෝට් එකක් අපි දාන්නම් ලියපු කෙනෙක් දාන්න ඕනත් නෑ මම්ම ඔබේ සමූහයට මේ නෝට් එක එකතු කිරීමට කටයුතු කරන බවට පොරොන්දු වෙනවා ඒ පොරොන්දුව බොරු නෙමෙයි මම දැන් නෝට් එක සකස් කරලා ඔක්කොම කරලා තියෙන්නේ මට ගැටලුව උනේ ඒවා අර ෆොටෝ එකක් ගහගන්න ඕනේ ඔබේ සමූහයට එකතු කරන්න එහෙම නැත්නම් මම නැවත මේක ටයිප් කරන්න ඕනේ ටයිප් කිරීම කරන්න තරම් ප්‍රමාණවත් කාලයක් අපි කිසිදු කාර්තිකාචාර්යවරයෙකුට නැහැ ඒ නිසා අපි සියලු දෙනාම උත්සාහයක් දරනවා අපි ගාව තියෙන නෝට් එකේ පිටපතක් ඔබේ සමූහයට එකතු කරන්න I think බොහෝ දෙනා මට බොහෝ messages දානවා I think සත්‍ය වශයෙන් ඔබ කියන දේ ඇත්ත මම ඔබට ගොඩක් ආදරෙයි ඒකට හේතුව ජුවා සමූපකාරකේ මාත් එහෙමයි ඒ නිසා මේ ඔබ ළඟ තියෙන දුක් ගැන විලි බොහෝ විට මා ළඟ තියෙන්න පුළුවන් සමහර වෙලාවට ඔබේ දුක් ගැනවිල්ලට පිළිසරණක් නොමැති වගේම මගේ දුක් ගැනවිල්ලටත් නොමැති වෙන්න පුළුවන් එනිසා ඔබද මාද
එක හා සමානයි කියලා හිතලා සමසේ බෙදා ගැනීමක් තමයි මේ කරන්නේ. ඉතින් ඔබ සියලු දෙනාම මතක තියාගන්න මම කිසි විටකත් සූදානම් නැහැ. ඔබේ ගුරුවරයාට ඇති හැකි උපරිම ශක්තිය යොදලා ඒ අය ඔබට උගන්වන බව අපි දන්නවා. මොකද මේ දිස්ත්‍රික් මණ්ඩලවල ඉන්න සියලුම දෙනා එක්ක අපි කටයුතු කරන නිසා යම් කොටසක් මග ඇරිලා තියෙනවා නම් ඒක සාකච්ඡා කරන්නත් ඒකට ගුරුවරයා අභිභවා අපි කටයුතු කරන්නේ නැහැ. හේතුව සහයෝගීතාවය කියන සාර ධර්මය මම උගන්වලා මම මේක පූර්වාදර්ශයෙන්ම උපකාර අතර සහයෝගීතාවය කියන ප්‍රතිපත්තිය මමම උගන්වලා මම ඒක කඩ කරන්න සූදානම් නැහැ. ඒ නිසා මම දැන් මේ අවස්ථා කීපයකදී ඔබට ඉගැන්වීම් කටයුතු කරලා ගිහිල්ලා ඔබේ දිස්ත්‍රික් මණ්ඩලවල ලේකම්වරුන් සමග සාකච්ඡා කරා කීප දෙනෙකු එක්ක. ඒ අය පැහැදිලිව කිව්වා චනසොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ නිසා දිගටම කරගෙන යන්න කිසි ගැටලුවක් නැහැ. දැන් අපි සාකච්ඡා කරන්නේ යම් යම් අඩුපාඩු වුණා නම් ඒ අඩුපාඩු තමයි අපි සාකච්ඡා කරන්නේ. එහෙම නැතුව එයා උගන්නපු නෙමේ එක නෙමේ හරි මෙන්න මේ මං උගන්නන එක විතරමයි හරි කියන න්‍යාය පත්‍රයක් ඔබට දෙන්න මා කිසිසේත්ම සූදානම් නැහැ. ඔබේ දිස්ත්‍රික් මණ්ඩලයේ උගන්නපු කථිකාචාර්යවරේ කිසි විටකත් අධෛර්යයට පත් කරන්න සූදානම් නැහැ. විශේෂයෙන්ම ගත්තොත් ආලට නීති උගන්නපු රත්නපාල මහත්මයා ඇතුමාගේ ආදරණීය ගුරු පියා මට නීතිය ඉගැන්වුවා. එනිසා මම ආදරේ ගොඩාක් එතුමට එක් මනසෝයත් ප්‍රාර්ථනා කරනවා තවදුරටත් අසනීප තත්ත්වෙන් ඉන්නව නම් ඉතින් ඒ නිසා කිසි විටකත් කිසිවෙකු විවේචනයට භාජනය කරන්නේ අපි කිසිම කථිකාචාර්යවරේ අපිට පැවරෙන රාජකාරී කොටසක් තියෙනවා නම් ඒ අපේ සභාපතිතුමා අපේ ප්‍රධාන විධායක නිලධාරීතුමා සහ අපේ සහකාර සාමාන්‍ය අධිකාරී අධ්‍යාපන බලාපොරොත්තු වන ආකාරයට ඉටු කර දීම මිස අන් කිසිවක් නෑ. ඔබ සියලු දෙනා අය හරි අවබෝධ කරගන්න ගුරුවරුන්ට වගේම අම්මා තාත්තටත් ආදරය කරන්න ඒ අය ඔබ රැක ඇතු ඇති අත කනකර මින මුදල් රන්නාභරණ වගේම යාන වාහන ඉඩ කඩන් ගේ දොර මේ කිසිවක් ඔබට නොදුන්නත් ඔබේ මාපිය දෙදෙනා ඔබට හොඳ නිදුක් නිරෝගී ශරීරයක් දීලා තියෙන එක තමයි ඔබට දීපු දෑවැද්ද. ඒ නිසා ඒ අයටත් හොඳින් සලකගෙන චාර ධර්මානුකූල ආචාර ධර්මානුකූල